හොඳයි අපි වෙනද වගේම අසාලේ පටන් ගනිමු. රයිට් ලියමු නම් පළවෙනි වචනය. අද ඔයාට දෙන්නම් මම අර ගිය සතියේ ශ්‍රමදානය පාඩම. පැහැදිලි නෑ. ඔව් ශ්‍රමදානය පාඩමේ තමයි වචන දෙන්නේ. නේ? රයිට් එක බලන්න යන්න එපා. බලන්න නැතුව අපි ලියමු. හොඳයි පළවෙනි එක අයහපත් කාල ගුණය අයහපත් කාල ගුණය වචන දෙකේම දෙන්නේ අයහපත් කාල ගුණය අයහපත් කාල ගුණය දෙක තයි දෙවෙනි එක ලියන්න ශිෂ්‍ය සංගමය शिष्य संगमय शिष्य संगमय शिष्य पलवेणी शिष्य शिष्य संगमय आदि आदि शिष्य शिष्य संगम आदि शिष्य ने में शिष्य संगम है ये हाय तुम भी एक है रस्वीम अवसान है ये सॉरी रस्वीम आरंभ है ये रस्वीम आरंभ है රැස්වීම ආරම්භය සෑ තුන්වැනි එක මොකද්ද රැස්වීම ආරම්භය ඔන්න නැවත අහගන්න අයහපත් කාල ගුණය ශිෂ්‍ය සංගමය රැස්වීම ආරම්භය හරි හතර श्रमदान कटयुतु श्रमदान कटयुतु श्रमदान कटयुतु देख शिष्य संगम शिष्य संगम श्रमदान कटयुतु අයහපත් කාල ගුණය මොකක්ද පළවෙනි එක මොකක්ද අයහපත් කාල ගුණය දෙවෙනි එක හතරවෙනි එක මොකක්ද හතරවෙනි එක මොකක්ද මම නැවත කියන්නම් මුලින් ඉඳලා අයහපත් කාල ගුණය ශිෂ්‍ය සංගමය රැස්වීම ආරම්භය අවසානයේක මෙවැනි හතරවෙනි එක ශ්‍රමදාන කටයුතු ශ්‍රමදාන කටයුතු හයි පස්වෙනි එක පාසල් භූමිය පාසල් භූමිය පාසල් හතරවෙනි එක මොකද්ද ශ්‍රමදාන කටයුතු හතරවෙනි එක මොකද්ද श्रमदान कटयुतु
පස්වෙනියක මොකද්ද? පාසල් භූමිය. පාසල් භූමිය. ඇහෙන්නද? පස්වෙනියක මොකද්ද? පාසල් භූමිය. හතරවෙනියක මොකද්ද? ශ්‍රමදාන කටයුතු. හරි. හරි සර්. සර් පස්වෙනියක මොකද්ද? චරලුක වැරදි දාන්නේ නැහැ පොඩි වැරද්දක්ද? ඉස්ස සංගමයක් වැරදි. ස්ලිම ආරම්භය හරි. ශ්‍රමදාන කටයුතු හරි පාසල් භූමිය හරි තුනක් හරි. මම ගන්න හැටියට බලමු. උතේ මෙතන රැක්ස් වීම ලියනකොට රැ නේද ඇදෙන්න ඕන රු රු බෑ රුස් වීම බෑ මෙහෙම ලිව්වොත් වැරදි ඔ රු තිබුණොත් වැරදි දාන්න වෙනවා හොඳේ ශ්‍රමදාන කටයුතු ඔන්න ශ්‍රමදාන කටයුතු හරි ඔ මෙතන මේ ඔ පොඩි ගැහීමක් වුණා මේ මෙතන සෑනි හොමෙන් ශ්‍රමදාන කටයුතු අවසානෙක පාසල් භූමිය පාසල් භූමිය පාසල් භූමිය හරි මෙන්න මේව තියෙදි කියලා බලන්න පුතේ මොකට හා කාල ගුණය හොඳයි ඉනාවත බලමු
right මෙන්න මෙතන අපිට වැරදීමක් තියෙනවා හාල ගුණය මෙතන ලයන් වැරදි මෙතනත් ඒකේ දාන්ත දෙදායන් හොඳේ ආ දැන් බලමු හාල ගුණය මෙතන මූර්ධන ණයන් තියෙනවා ආ ශිෂ්‍ය සංගමය මෙතන right එතන හරි ආ මෙතන බිඳුව තියෙනවා හොඳේ මෙතන දාන්ත දෙදායන් තියෙනවා හොඳද මූර්ධන ණයට විදියක් නැහැ දාන්ත දෙදායන් නැහැ රැස්වීම ආරම්භය මෙතන මහ ප්‍රාණ බයන්න තියෙනවා ශ්‍රමදාන හරි ඕ මෙතන දා කියනකොට මහ ප්‍රාණ බයන්නේ නැහැ භූමිය ඔය අකුරු ටික හරිද කියලා බලන්න හොඳට හරි සර් හයි හරි සර් ඔබම මෙතන හදපු තැනක් බලන්න ඔයාලා කාල ගුණය මෙතන ඔයාලා වැරදි දාගත්තා නම් ඒක හදාගන්න හොඳේ හොඳයි ඔක්කොම හරිද ඔක්කොම හරි සර් සරම වෙන්න සජම් දුගල බයි බයි හොඳයි පුතේ ඔයාලා ලකුණු දාගන්න පහෙන් පහ පහෙන් හතර ඔව් පහෙන් පහ ලකුණු පහෙන් හතර එක තරුවක් දෙමු නේද එක තරුවක් දෙමු හරි ඔයාලා මයික් එක ඔන් කරගන්න එපා කතා කරන්න උවමනා වුණොත් විතරක් ඔන් කරගන්න නැත්නම් හොඳේ म्यूट अनिवार्य में कथा कर ला पास में आहाला माइटी को म्यूट कराना नोड मतलब तो जब माटा मेतर नितर में एक कराने बे तो मतलब विलाव यानो सर तब में नेद विलाव का तभी नोड एनी साव याले कर तानिये में कराने पुर्दू एन्नो हरे है ना आपी सिंगल पार्ट बटे आप में के लाखुं दाल आपी आम है ना सिंगल नेद ईला का आपी बालों मनोवत सीनी के ला सिंगल पोते गाने है ना බලන්න අද මට ඔයාල ෆොටෝ එකක් එවන්න මේකේ අපි ඉක්මනට යන්න ඕන නිසා සිංගල් පාඩමට යමු නේද පුතේ ඡේදයක් දුන්න මම ඔයාලට ලියා ගන්න කියලා නේද ලියා ගන්න කියලා ඡේදයක් දීලා ඇති ඒ ඡේදය පොඩි ඡේදයක් තියෙන්නේ නේද සිංහලනේ ඔව් සිංහල සිංහල වල දැන් පුතේ මේ වාර තුන වසරේදී ඉගෙන ගන්නනේ මේ යුගල පද නේද යුගල පද මේ තුන වසරේදී ඉගෙන ගන්න එක යුගල පද වාර මතක ඇති යුගල පද කියන්නේ අර පද දෙකක් නේද එකට කියවන පද වලට අපි කියන්නේ යුගල පද කියලා ඒවා අපි ලියනකොට හැබැයි දුරස් කරලා ලියන්නේ නේද අර ගමන් බිමන් අහල පහල සිරිත් පිරිත් කෑම බීම නේද තෑගි භෝග අන තුන වසරේදී ඉගෙන ගන්න පියුගල පද ටික අපි ඒ ටික ලියා ගන්න ඕනේ සිංහල පොතද ගන්න ඕනේ ඔව් සිංහල පොත යානවා ඔය යානවා සිංහල පොතද ගන්න ඕනේ ඔව් සිංහල පොත ගන්න ඕනේ දැන් ලියපු ඡේදෙ युगल पद सर सर ये देर है आपने पहन लिया है कार्ड पहन लेते कभी जाए ना आनी तेरे पहन वाले ओह सर आओ और यार मुझे पास में आप कहते हो ना और आगे कहते हो आप कहते हो हदा करना है
හොඳයි ඔයාලා මේ කියවන්න හිමීට පුතා මෙහෙට එන්න මේ බලන්න ඔයාගේ පොත් මේසේ හැටි එහෙම කියවන්න ඔයාලා මේසේ පුරාම පොත්පත් දැන් යුගල පද තිබෙන තැන් හොයා ගන්න වෙනවා ඔයාලත් හොයා ගන්න හොඳද යුගල පද තිබෙන තැන් හොයා ගන්න පොත්පත් 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 දැන් ඔයාලේ ඡේද පුතේ තියෙනුනේ මේ යුගල පද ඒව යටි ඉරියාඳිපු ඔන්න මමත් ඉරක් කැන්ද පොත්පත් කියන එක යටින් ඉරක් කැන්ද ඔයාලා දැන් ලියපු ඡේදේ බලන්න ගෙවල් දරවල් යානවාහන වතු පිටි මෙතන යතු පිටි නේද वातु पीती पाठ में ऐसा नहीं किया था क्या यानवाने ओके नहीं सेल तेरी रंगा हाँ करने दे ओ इलाके में नहीं सेल आता पायर नेड और ना मैं चेदे एथलीटी है ना युगल पार्टी का हाँ दें आहार लोगों दें मामा की यादें देखो डा आहार नहीं होने का මේ එතකොට මේසේ පුරාම පොත්පත් පොත්පත් කියන්නේ පොත් නේද? ඒ කියන්නේ පොත් පොත්පත්තර ඒ වගේ දේවල් නේ? බලන්න ඔයාගේ පොත් මේසේ හැටි මේසේ පුරාම පොත්පත් හැමතැනම පොත් තියෙනවා කියන එක ඉතින් කියවෙන්නේ තේරුම. ඉතින් පුතේ මේ යුගල පද වාක්‍යයකට ඇතුළත් කරාම ඒ වාක්‍යට අලංකාරයක් වෙනවා නැත්නම් ඒ වාක්‍ය ලස්සන වෙනවා ඒකට තමයි යුගල පද මේ වාක්‍යට ඇතුළු කරන්නේ නේද වාක්‍ය ලස්සන කරගන්නේ right දැන් මේ බලන්න මේ වාක්‍ය ඕනෑම කෙනෙකුට කොයිතරම් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ ගෙවල් දොරවල් දැන් මෙතන මේ වාක්‍ය මෙහෙම කිව්වනම් කැතයිනේ ඕනෑම කෙනෙකුට කොයිතරම් ගෙවල් වාහන ඊදම් තිබුණට වැඩක් වෙන්නේ නැහැ ඊට වඩා හොඳයි මේ විදිහට කියනකොටනේ ඕනෑම කෙනෙකුට කොයිතරම් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ගෙවල් කියන එකම තමයි ගෙවල් දොරවල් කියන්නේ නේද වාහන කියන එකට තමයි යාන වාහන කියන්නේ ඊදම් හඳුන්වන යුගල පදේ තමයි වතු පිටි කියන්නේ ඊදම් නේද अतपायोदे මූණ හොදගෙන ඉන්න කියන එක නේද නැත්තම් මඩ ගෑවුනට සෝදගෙන ඉන්න කියන එක හොඳයි ඉතින් එහෙනම් ඔයාලගේ ඡේදෙත් මේ විදිහට ඉරියාඳින්න ඉරියාඳලා අපි යුගල පද ටික මඩ ගෑවෙන ලින්ියෙන්ද කවන්නේද අරමෙන් තමයි ඉරියාඳින්න right ඉරියාඳලා අපි යටින් ලියමු මේ යුගල පද ටික හොඳයි ලස්සන ලියන්න ඔයාලා अलंकार ඒ වාක්‍ය ලස්සන වෙනවා. එතකොට වැඩිපුර ලකුණු ලැබෙනවා. ඒකයි. යුගල පද ලියීමේදී අනිවාර්යයෙන්ම වචන දෙක ලියන්න ඕනේ. ඔව්. වෙන් කරලා ලියන්න ඕනේ වචන දෙක. ඒක කලින්
දුන්නේ වා වාක්‍ය හදලා යන්න ඕනද නෑ 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 පොඩ්ඩක් ඉන්න මම කියලා දෙයක් අහගෙන මේ මැදින් ඉරියඳින් නෑ නේද මැදින් ඉරක් අඳින්න එපා හොඳේ අය යුගල පද ලියනකොට අපි වෙන් කරලා ලියන්න ඕන හොඳයි දැන් මේකේ තිබුණු යුගල පද ටික අපි සොයාගනි නේ හොයාගෙන අපි ලියමු වෙන යටි මොකද පළවෙනි එක ඉක්මන් ලියමු ගේවල් දොරවල් මම පොත්පත් ආ පොත්පත්ද කමන්නේ සර් අර තෑගි බෝගලිය පුතන් තන තනමද ලියන්න ඕන නෑ පුතේ මම ඡේදයක් කියුවා මේ පන්තිය පටන් ගන්න කලින් මේ ඡේදය අලවන්න කියලා නේ මේ ලියන්න කියලා ඒක ලිව්වනම් ඒකට යටින් ලියන්න හොඳේ තෑගි බෝගලිය පුතන්ට වඩා පොඩ්ඩක් පහලින් ලියන්න මේ අලුත් ටිකක් නේද යාන වාහන इवर युगल पद योदा वाक्य निर्माण करुगल पद योदा वाक्य निर्माण करम हरे एक युगल पद योदा वाक्य निर्माण करम युगल पद योदा वाक्य हद राइट देन गेवाल दोरवाल दान अपि वाक्य हद मूलिम ओयाला हदन्न ओन नेद ओयाला हदुवट पासे मम हदन्न राइट ओयाला मूलिम हदन्न बलन्न गेवाल दोरवाल कियन एक युगल पद योदा वाक्य तमा तनियम कल्पना करला लियन्न लस्सन वाक्यक होदे යාලුවොත් ළඟ නැති නිසා නේද තනියම කල්පනා කරන්න දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ ඒක හොඳයි නැත්නම් යාලුවන්ගෙන් අහනවා එහේ මේ කරදරයිනේ නේ දැන් තනියම කල්පනා කරලා ලියන්න පුළුවන් क्या
ගමන් වන්නේ හැමෙන් බෝධේ වාසනට බුදු ගමන් විමන් සර් ගමන් විමන් සර් ගමන් විමන් වලින්ද මොකෙන්ද ගෙවල් දොරවල් වලින් ගෙවල් දොරවල් වලින් යාන වාහන දිනපතා පිරිසිදු කර යුතුය. ඒ වගේවත් හොඳයි. ඊළඟට වතු පිටි යොදා වාක්‍යයක් හදන්න, කෙලිසෙල්ලම් යොදා වාක්‍යයක් හදන්න, පොප්පත් යොදා වාක්‍යයක් හදන්න. අපි කෙලිසෙල්ලම් අපි කෙලිසෙල්ලම් කරමු. අපි කෙලිසෙල්ලම් කරමු. ඊට වඩා ටිකක් හොඳ දිග එකක් හදන්න. ටිකක් දිගට. නිතරම කෙලිසෙල්ලම් කිරීම හොඳ පුරුද්දක් නොවේ. නේද? නිතරම කෙලිසෙල්ලම් කිරීම හොඳ පුරුද්දක් නොවේ. ඒ වගේ එකක්. පොත්පත් පිළිවෙලට තබාගමු. අපි පොත්පත් කියවා දැනුම ගනිමු. අන්න වෙරි ගුඩ්. අපි පොත්පත් කියවා වැඩිපුර දැනුම ලබා ගනිමු. නැත්නම් අපි වැඩි වැඩියෙන් පොත්පත් කියවා දැනුම ලබා ගනිමු. හොඳයි ඒ වාක්‍ය. ඒ වගේ නිකන් අර එකම ජාතිය වාක්‍ය ලියන්න එපා. නේද? දැන් ඔයාලා කිව්වම කිව්වා ඒකටත් කියනවා මේ පිළිවෙලට තබා ගන්නු. යාන වාහන පිළිසිදුව තබා ගන්නු. වතු පිළිසිදුවට තබා ගන්නු. කෙලිසෙල්ලම් කරමු. පොත්පත් පිළිවෙලට තබා ගන්නු. අතපය පිළිසිදු කරමු. ඉතින් ඔක්කොම එකම විදිහේ වනේ නේද තේ? එහෙම ලියන්න එපා. එතකොට කැතයි. මේ අපි වෙන වෙන විදිහට හිතන්න. හොඳද? අලුත් අලුත් වාක්‍ය. හොඳයි. එහෙනම් ඒ ටික ලියලා අපි නිතරම විතරිය පද පරිස්සමෙන් රිය පද කියවමු. හා හොඳයි පුතේ. මේ අහගන්නකෝ. අපි නිතරම පොත්පත් කියවමු. ඔය ටික මට ලියලා ෆොටෝ එකක් දාන්න මම බලන්නම්. නේද? හරි වැරදි දාගන්න. රයිට් විනාඩි දෙකකට පස්සේ අපි පරිසරයේ පාඩමත් එක්ක එකතු වෙමු.